පසුගිය මාස කන්නේ අපිට හොඳින් වර්ෂාව ලැබුණා. වැව් ජලයෙන් පිරී ගියා. කන්නේ වගා කටයුතු නිසි පරිදි කරගන්නට ලැබුණා. ඒ සඳහා අවශ්‍ය මඟ පෙන්වීම ශේෂ්ඨ නිලධාරීන්ගෙන් නුවඩුව ලැබුණා. අපිට මේ අදහස් ලබා දුන්නේ අනුරාධපුර ප්‍රදේශයේ බඩිරිඟු වගා කළ ගොවීන්. සරේ නම් ගොඩක් පාඩුණා දැලඹ වගේ මේ සරේ මොකුත් එහෙම දෙයක් තිබුණ නැහැ ටුට්ටක් හානි වේගන වගේ ආවා ඊට පස්සේ අපි මොකද කරේ මේ ලිපේ අලු ටික ඉතින් මට එච්චර අමාරුවක් නෙමෙයි කැලේට විසිකන්න ඕන නැණි මං අලු ටික එහෙමම කබලට අරන් අද මේ කෑල්ලට ඉහෙනවා පහුවදාට මේ කෑල්ලට ඉහෙනවා උදේට උදේට පින්නට ඒක ගහට ගන්නවා ඒකෙන් අපිට ගොඩක් මේවා දෙයක් වුණා හැබැයි ඉතින් මේ අඩි දැම්මේ නැහැ කොහොමටත් අපි හාලා බඩේරිඟු හිටෙව්වා කෑල්ලකට ඉස්ස එක කෑල්ලක් ගහ ගහ හිටෙව්වා අනිත් එක ගස් දෙක දෙක හිටෙව්වා ගේ සැරේට වැඩිය මේ සැරේ ගොඩක් බඩේරිඟු හැදුවා මේ කිසිම දෙයකින් වැඩිය හානියක් උනේ නැ කුචිකාර්ම කට්ටියෙකුතු වෙනවා අපිට මේ වගේ දේවල් වලට හැමදේම කියලා කරලා දෙනවා මේ සියල්ල ඇත්ත බඩේරිඟු වගාවේ නියැලෙන ගොවි පිම් වලට ගිය අපි දැක්කේ විශාල වශයෙන් පසුගිය මාස කන්නේ බඩේරිඟු වගාව සාර්ථකව සිදු කර ඇති ආකාරය වගාවේ මුල්වදී සේනා දැලඹුවගේ හානිය ක්‍රමානුකූලව මර්ධනය කරගෙන සාර්ථක වගාවක් පිහිටුවාගෙන තිබුණා. මේ අපේ වගාවේ සේනා දැලඹ ආවා මේ කන්නේ. මුලින්ම දවස් 25ක් වගේ කාලේ තමයි සේනා දැලඹ ආවේ මේ අපි ඊට පස්සේ දැනුම් දුන්න අපේ කෘෂිකර්ම මාතුරුන්ට එතුමාලා ඇවිල්ලා බැලුවා. ඒ වගේම දිගින් දිගටම ඇවිල්ලා බැලුවා. ඊට පස්සේ අපිට මුලින්ම මේ කුෂි රසායන භාවිත කරන්න දුන්නේ නැහැ. එයාලා කිව්වා අපිට අලු හලලා ඒ කුඩු ගොබවලට දාන්න කියලා. අපි ඒක කරා ඉතින්. ඇත්තටම ඒක සාර්ථක වුණා. දැන් ගිය කන්නේ සෑහෙන මුදලක් ගියා අපිට මේ කුෂි රසායන වලටම. ඉතින් ඒ වගේම පාවිච්චි කරන්න සෑහෙන මහන්සියක් වුණා මේ පීදෙනකම්ම තෙල් ගහන්න වුණා. මේ පාර හැමුන්නේ නැහැ ඒක මුලින්ම ඒ ආපු වෙලාවෙම අපි දැනින් දැනගත් වෙලාවෙම මේ ඒ අලු ගොබෝට දාන්න එක කර අධිකටම එන එන තැන් බල බල ඉතින් ඒකෙන්ම අඩු වෙලා ගියායි සේනා දැලඹ හානිය පාලනයේට විවිධ උපක්‍රම යොදලා මේ අතර විශේෂයෙන්ම සිදු කළ දෙයක් කන්නේ නියම අවස්ථාවේ ආරම්භ කිරීමත් මුළු යායම එකට වගා කිරීමත් විශේෂයෙන් පළමුවෙන්ම ගොවි මහතුරුන්ගේ ඒ බඩිරිඟු නිෂ්පාදන සමිති ඉලක්ක කරගෙන සමිති මට්ටමින් අපි දැනුවත් කිරීම කළා ඊට පස්සේ ගොවි මහතුරුන්ගේ ගෙයින් ගෙට ගිහිල්ලා මේ පණිවිඩය මේ සේනා දළඹුවා පාලනය කරගන්නා වූ පණිවිඩය අපි ගොවි මහතුරුන්ට ඍජුවම ලබා දුන්නා ඊට පස්සේ අපි අපි තව හැදුවා වීදි නාට්‍ය කණ්ඩායමක් මේ වීදි නාට්‍ය කණ්ඩායමත් ඒ ගොවි මහතුරුන්ගේ ඒ ගම්මානවලට නැත්තම් ඒ සමಿತಿ ආසන්නයේ තැන්වලට ගෙනල්ලා අපි වීදි නාට්‍ය මගිනුත් ඔවුන්ට දැනුවත් කරා මේ සේනා දළඹුවා පාලන ක්‍රමවේද ටික. ඉතින් අපි මෙතෙන්දී පාවිච්චි කරපු ඔවුන්ට දුන්න කෙටි පණිවිඩ ටික තමයි එකක් තමයි අපි දුන්නේ ගොවි මහතුරුන්ට සේනා දළඹුවා වළක්ව ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම ඔක්තෝබර් 15ට පෙර තමන්ගේ බඩිරිඟු වගාවන් පිහිටවන්න කියන එක. දෙවෙනි කාරණේ අපි ඔවුන්ට ලබා දුන්න පණිවිඩය පුළුවන් තරම් ප්‍රමාණයෙන් ලොකු බීජ සිටුවීම සඳහා පාවිච්චි කරන්න කියන එක. තුන්වෙනි කාරණේ අපි උන්ට ලබා දුන්න පණිවිඩය තමයි අපි බඩිරිඟු හිටවනකොට ගොවි මහතුරු හිටවනකොට විශේෂයෙන් පරතරය නියමිත පරතරයට තියන්න ඒත් එක්කම පේලි 4කට ඉඩ ප්‍රමාණයක් තියන්න විශේෂයෙන් අපිට අවශ්‍ය වුණොත් මේ ඒ වගේ පලිබෝධනාශක පාවිච්චි කර ගැනීම සඳහා. නමුත් මේකන් එහෙම අවශ්‍ය වුණේ නැහැ. ඉතින් අපි තව පණිවිඩයක් ගොවි මහතුරුන්ට දුන්නා. මුලින්ම දින 45ක් ඇතුළත මේ වගාව බලා ගන්න කියන එක. ඒ කියන්නේ සේනා දළඹුව අපිට ආවොත් ගහට ආර්ථික හානිදායක මට්ටමක් දෙන්න පුළුවන් වෙන්නේ පළවෙනි දින 45 ඇතුළතයි. දින 45 ඇතුළත ගොවි මහතුරු මේ ගහ බලා ගන්න කියලා අපි උන්ට දෙන පණිවිඩය තමයි විශේෂයෙන් කෘමිනාශක පාවිච්චි කරන්න එපා. අලු සහ වැලි වගේ දෙකකින් මේ සතා සම්පූර්ණයෙන් පාලනය කරන්න පුළුවන් කියන එක ගොයිම අදේ අද්දකින් අපිට ලැබිලා තිනවා අනුරාධපුර දිස්ත්‍රික්කයේ පුරා විශේෂයෙන් බඩිරිඟු වගාව විශාල වශයෙන් සිදු කරන ගලින් බිඳුනු වැව වැනි ප්‍රදේශ බඩිරිඟු වගාව විශාල වශයෙන් ව්‍යාප්ත වෙලා
බඩිරිඟු පිටරටින් ගෙන්වීම නතර කිරීම තුළ ගොවීන්ගේ ලොකු උනන්දුවක් මේ වගාවට ඇති වුණා. පයිලගස්ස කුසිකරණ උපදේශක කොට්ටාසේ ගලින්බිඳුන ව්‍යාපාරයේ ජීවත් වෙනවා. සාමාන්‍යයෙන් ගොවි පවුල් 1500 කට ආසන්න ප්‍රමාණයක් ජීවත් වෙනවා. මෙයාලගේ ප්‍රධානම මහකන්නේ ප්‍රධානම අතිරේක ආහාර භෝගය වන්නේ බඩිරිඟු වගාව. බඩිරිඟු වගාව මේ කන්නේ විතරක් දීලා තියෙනවා හෙක්ටයාර 800 කට ආසන්න ප්‍රමාණයක් වගා වෙලා තියෙනවා. දැන් මේ 800 කට ආසන්න ප්‍රමාණය අපිට කියන්නේ සේනාදලම මර්ධනයට ලොකු වැඩපිළිවෙලක් ගෙනියන්න ඕනේ. මුලදී අපි කන්නේ ආරම්භයත් එක්කම කන්නේට පෙර දැනුවත් කිරීමේ වැඩසටහන් තනින් තන සංවිධානය කරලා ඒවා මාර්ගෙන් තමයි ගොවියෝ වගාවට කොළඹව ගත්තේ. දැන් එහි ප්‍රතිඵල අත්විඳීමේ බලාපොරොත්තුවෙන් ගොවීන් පසු වෙනවා. නිසි කලට ලැබුණු වර්ෂාවත් සමග වගාව ඉතාම සාර්ථක වුණා. අස්සන් නිරන අවදී ගොවීන්ගේ අස්සන සොයා අපි යලිත් ගොවීන් සමග එකතු වුණා. ඔවුන් අද අපිට ලබා දෙන්නේ මෙවන් අදහසක්. ආදායම් අතින් ගිය අවුරුද්දට වැඩිය හොඳ තත්ත්වයකින් තියෙනවා කියලා නම් පෙනුමක් තියෙනවා. කරල් අතින් ලොකුයි. පණුහානියක් මේ සැරේ එච්චරම වාර්තා වුණේ නැහැ. තෙල් මුකුත් පාවිච්චි කරේ නැහැ. පොහොර දෙසරියක් දැම්මා. ඒත් වෙනදා කරන විදියටම තමයි. කරල් මේසෙට ටිකක් ලොකුයි. අස්සන්න හොඳයි. හොඳයි කියලා මම තේරෙනවා. මොකද කරල් ටිකක් ලොකු උඩ තියෙනවා. ගොවි මහත්තුරුත් දැනට කතා වෙන්නේ නම් ගිය අවුරුද්දට වැඩිය අපි මිනිස්සු කලින් වගා කරපු නිසා වැස්ස අපිට කලින් ලැබුණා. ආදායම් අතින් ටිකක් හොඳයි කියලා තමයි කියන්නේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අන්තර්පලාත් අනුරාධපුර කාර්යාලයේ නිලධාරීන් ගොවීන්ගේ ගොවි බිම්වල අස්සනු සමීක්ෂණය පෙර පරිදිම සිදු කළා. බඩිරිඟු වගාවේ අපි හෙක්ටයාර් 6000කට වැඩි ප්‍රමාණයක් මේ මහකන්නේදී වගා කරා. මේකෙදී අස්සන්න ඉතාම හොඳ මට්ටමක මේ කන්නේ තියෙනවා. අපි දැනට කරපු අස්සනු සමීක්ෂණ දත්ත අනුව අපේ කෘෂිකර්ම උපදේශක මහත්තුරු කරපු අස්සනු සමීක්ෂණ වල දත්ත අනුව දැනට සාමාන්‍ය අස්සන්න 2800කට වැඩි අක්කරේකට කිලෝග්‍රෑම් 2800කට වැඩි හොඳ අස්සන්නක් ලැබිලා තියෙනවා. මේ කන්නේ හොඳ අස්සන්නක් ලැබීමට ප්‍රධානම හේතු වුණේ අපි මේ මහ කන්නේ ආරම්භයේදී හොඳ වැඩසටහනක් ව්‍යාප්ති වැඩසටහනක් ක්‍රියාත්මක කරා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන් එකතු වෙලා අනිකුත් ආයතනවල සහයෝගය ලබාගෙන දේශගුණියත් බලපෑම් මේ කන්නේ ලැබිච්ච වැස්ස ඒ වගේම මේ අස්සුන් එල්ල මේ කාලෙදි හොඳ පායන කාලගුණයක් පැවතීමත් මම හිතන්නේ හොඳ අස්සන්නක් ලබාගෙන ගුණාත්මක අස්සන්නක් ලබා ගැනීමටත් හේතු වෙලා තියෙනවා. ඒ වගේම දැනට මේ ගන්න අස්සන්නට හොඳ මිලක් දැනට ගොවි මහත්තුන්ට ලැබිලා තිනවා. ඊළඟ යල කන්නේත් අපි බලාපොරොත්තු වෙනවා මේ මිලත් එක්ක හොඳ ව්‍යාප්ති වැඩසටහනක් සිදු කරලා යල කන්නේදී අපේ කුඹුරු ඉඩම් වල පුළුවන් තරම් බඩිරිඟු වගා ව්‍යාප්ත කිරීම සඳහා බලාපොරොත්තු වෙනවා. මේකදී අපි අනුරාධපුර දිස්ත්‍රික්කයේ හෙක්ටයාර් 4000ක් වගේ ප්‍රමාණයක් යල කන්නේදී කුඹුරු ඉඩම් වල කරන්න බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ ගොවි මහත්තුරුන්ටත් හොඳ මිලක් ලැබීමත් එක්ක මේක අපිට සාර්ථක කරගන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රජයේ හොඳ වැඩසටහනක් ක්‍රියාත්මක කරලා මේ ඉලක්කයට අපි යන්න බලාපොරොත්තු වෙනවා. ඔවුන්ගේ සමීක්ෂණ වාර්තාවලට අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ පුරා අස්සුණු ඉහළ මට්ටමක තිබෙන බව තමයි අපි දැනගත්තේ. මේ අනුරාධපුර අන්තර්පලාත් බල ප්‍රදේශය තුළ මේ මහකණේ කියන්නේ 2019 2020 මහකණේදී අපි අස්සන සමීක්ෂණ ස්ථාන පහක ඒ කියන්නේ ව්‍යාපාරවල් පහක කරලා තියෙනවා. මේ වෙනකොට වැඩිම අස්වැන්නෙන් හැටියට තියෙන්නේ විලච්ච ව්‍යාපාරයේ අක්කරයකට කිලෝග්‍රෑම් 3400යි 3500 අතර. ඒ වගේම මේ අඩු ප්‍රමාණයක් හැටියට අපිට දක්නට ලැබෙන්නේ අක්‍රේට 1900යි 2000 අතර. සාපේක්ෂව මුළු ව්‍යාපාරෙම ගත්තොත් 2800ට එහා ගියපු අස්සන්න තමයි තියෙන්නේ සමස්ත. මේ බලන්නකෝ ගලින් බිඳුනු වැව ගොවි මහත්තුරුන්ගේ වගා ව්‍යාප්තිය. විශාල වගාවන් වලට අපට යන්නට අවස්ථාව ලැබුණා. මේ හැම වගාවක්ම ඉතාම සාර්ථකයි. මේ සාර්ථක වගාවන් පිටුපස කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති නිලධාරීන්ගේ කැපවීම අපි ඉතා අගය කළ යුතු කර්මයක්.
දැන් ගොවීන් බඩිරිඟු අස්වනු නිලන්න යන්ත්‍ර භාවිතා කරනවා. මේ තුලින් අස්වනු සැකසিলা බීජ වෙන් කර ගන්නවා. අස්වනු නෙලීමේ කටයුතු දැන් වේගවත්. අස්වනු නෙලන ගොවීන් හමු වෙලා අස්වනු වියරින් තැන් සොයා අප මහවිලච්චීටත් ගියා. අස්වනු හොඳට වියලා ගත්තොත් තමයි හොඳ මිලක් ගන්න පුළුවන්. අධික අවුව විඳගනිමින් මොවුන් විශාල වෙහෙසක් ගන්නවා. බඩිරිඟු වියලා ගන්න. මේ තරම් විශාල අස්වැන්නක් රට තුල නිෂ්පාදනය වෙනකොට බඩිරිඟු පිට රටින් ගෙනීම අවශ්‍යද? බලන්න මේ ගබඩා පරිසරය තුල බඩිරිඟු වේලන අයුරු. මේ සියල්ල අපේ ගොවීන්ගේ අස්වනු. විශාල අස්වැන්නක් ගබඩාවලට ලැබෙනවා. නවතම රජයෙන් බඩිරිඟු ඉම්පෝට් ගේන එක නතර කිරීම ගැන අපි සතුටු වෙනවා. මොකද ඉම්පෝට් ගේනීම සඳහා අවශ්‍යතාවයක් නැහැ. බඩිරිඟු මේ ලංකාවේ නිෂ්පාදනය මෙට්‍රික් ටොන් ලක්ෂ 395,000යි වසරකට අවශ්‍යතාවය. ඒ අවශ්‍යතාවය මේ වසරේ අනිවාර්යයෙන්ම තියෙයි කියලා අපි හිතනවා. අපි දැනටත් ලොකු ප්‍රමාණයක් අරගෙන තියෙනවා. ලක්ෂ 15ක් පමණ අරන් තියෙනවා. අපි ලක්ෂ 60ක් දක්වා බඩිරිඟු අපේ ගබඩා පහසුකම් තියෙනවා. ඒ සඳහා විශාල රජයේ අනුග්‍රහය දක්වනවා. මේ රජයේ ගබඩාවක් අනුරාධපුර ගලින් බිඳුනු වැව උපුල් දෙනිය රජයේ ගබඩාව. මේ පරිසරයේ තමන්ගේ වී ටික, බඩිරිඟු ටික, මුං, කව්පි ඕනෑ දෙයක් වේලාගෙන ගබඩාව තුල ගබඩා කරගන්නට පුළුවන්. පුංචි මුදලක් තමයි අය කරන්නේ. මිල වැඩි වෙන කාලයට වැඩි මිලකට අලෙවි කරගන්න පුළුවන්. ඉතින් මේ වැඩ කාලයට ගැලපෙන අපි අගය කළ යුතු වැඩ. අනුරාධපුර ප්‍රදේශයේදී පසුගිය මාස කන්නේ බඩිරිඟු වගා කළ අපේ ගොවි මහතුරුන්ගේ තොරතුරු ගෙනා මෙහිකට දිනුව වැඩසටහනින් අපි ලබන සතියෙත් ඔබ හමු වෙනවා. ඉතින් ලක්වැසි ගොවි ජනතාවට අපි හැමදාමත් ප්‍රාර්ථනා කරන්නේ ඔබ යන ඉදිරි ගමන ජයම වේවා.